काटे में सुबह उदय से ना केला සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා රන්වන් හිරු රශ්මිය මුළු විශ්වයම වෙලා ගනිද්දි දම් ගුණෙන් පුංචි අපේ සිත් ඉදිරි පිළියද්දි අද දින අපි සූදානම් වන්නේ ශ්‍රී රාහුල අලංකාර දහම් පාසලේ අටවන ශ්‍රේණියේ රැස්වීමේ කටයුතු ආරම්භ කිරීමටයි ඒ සඳහා අප දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර මණ්ඩලයේ ගුරු මෑණිවරුනි පියවරුනි සහෝදර සහෝදරියනි දෙන්න පහට මදකට අවසර රටමෙම ජාතියේ ආගමේ අපදහම් පාසලේ අභිමානයේ විදහා දක්වමින් ජාතික ධජයේ ගුවනට මුසු කිරීමට තේර සිංහ ගුරු පියාණන් හටත් බෞද්ධ ධජයේ ගුවනට මුසු කිරීමට සුසීමා ගුරු මෑණියන් හටත් ගහම් පාසල් ධජයේ ගුවනට මුසු කිරීමට ප්‍රධාන ශිෂ්‍ය නායක සොහිරා හටත් ජාතික ගීය සහ ගහම් පාසල් ගීතයේ ගායනයට ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිනවා. ආයකාටද කිවි අනුලා ගුරුතුමී ටික ජාතික ධජයේ ගුණයට මුසු කිරීමට තේර සිංහ ගුරු පියාණන් හට බෞද්ධ ධජයේ ගුණයට මුසු කිරීමට අනුරා ගුරු මෑණියන් හට දහම් පාසල් ධජයේ ගුණයට මුසු කිරීමට ප්‍රධාන ශිෂ්‍ය නායිකාව හට ජාතික ගීය සහ දහම් පාසල් ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිනවා. Thank you.
නමස්කාර ඔබ වී අපි සක්ති අප හද තුල බක්ති
සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධයම්පි බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධයම්පි ධම්මං සරණං ගච්ඡාමි බුද්ධයම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාවීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු කියන්න දෙවන සරණයි ස්වාමීන් වහන්සේ මීළඟට බුද්ධ වන්දනාව සිදු කිරීමට නිවාසි සහ සාදුරියායන සොයියන් හට ආරාධනා කර සිටිනවා කරන්නේ මොනද ධනකර්තන වැඩ සාදු 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 ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ ඉච්ඡා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාහේම මනුස්සාන බුද්ධෝ භගවාහි සක්කාතෝ භගවතා ධම්මෝ සංනිස්සිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදි සබ්බෝ විඤ්ඤෝ වේති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීජි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිදං චත්තාරි කුරිස යුවානි අත්ථ කුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුයෙයෝ පාහුයෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණෙයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති ගණසාරප්පදිත්තේන දීපේන සමදන්සින ත්‍රිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධින සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තමෝනුදං සුගන්ධං චීතරං පත්තං ප්‍රසන්න මధుරං සුගන්ධං පානීයවේකං භගවා පතිගංහා කුමුත්තමං අදිවාසේ තුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගංහා කුමුත්තමං අදිවාසේ තුනෝ බන්තේ රංජනං පරිකප්පිතං
อนุกัมปังอุปากายปฏิสันถาสุมุตตมังวาสิทุโนปันเตสังสัตตายภูติตังอนุกัมปังอุปากายปฏิสันถาสุมุตตมังเอนะวาจาจิตเตนะตมะเอนะมายาปะตะอัจเจยังสัมเมวังตถาคตเวรวาจาจิตเตนตมะเยนะมาคตังอัจเจยังตมะเนตังสันนิสสิกะปาลิกะสายเวรวาจาจิตเตนตมะเยนะมาคตังอัจเจยังตมะเนสังฆะสุปฏิปันเนอนุตเตอกสัตตาจะบุมัตตาเดวานากามหิตติกุญญัตังอนุโมทิตตาจิรันรักขันตุโลสมันอกสัตตาจะบุมัตตาเดวานากามหิตติกกุญญัตังอนุโมทิตตาจิรันรักขันตุเสนังอกสัตตาจะบุมัตตาเดวานากามหิตติกกุญญัตังอนุโมทิตตาจิรันรักขันตุมังปรัมปีดัมเมนาจีนัมโหตุสุขิตาหันตุนาตยิดัมเมนาจีนัมโหตุสุขิตาหันตุนาตยิดัมเมนาจีนัมโหตุสุขิตาหันตุนาตยโออาตสิปะราเนสิกาเปทิมะมันตะสะวาระเรนจิตเตนะอะหังวันจามิจังกะลุดัตมาเสอุเรปัตตาโสเสสิวสิงหารนังอายุรีวันปัสเสสสังมาตุปาดังนามานามังอุทิวาโรอาอินยิตวาสุมิตวาปิยปุตตปันมาเมมีทุกเป็นมามีโลกเป็นมามีโลกเป็นมาตัวปัสเป็นมาตัวปัสเป็นมาดูชินมีเป็นมาดูชินมีเป็นมามีวันละบัมมามีวันละบัมมามาเมมมาเมมมาเสียลสัตตุมาเสียลสัตตุมาตัวปัสตูจันตุตัวปัสตูจันตุสาธุสาธุอิตโตติโสริยนิวิเนกันตะกัลปิสัพพิหิคิริมะตะมูลิกาอิกาเรวานิตะหัมปาสะไลนีลังกะตะตะหัมปาสัพพะติสญาวะสิสยามเมหิปัสสิริมะตะเมเอริวะดุสันโสยโรบะหะตะยมังปาตาจารุกุณมามะปัญจารุกุณมามะปัญจารสุรุกรณีปัญจารสุรุกรณีอุตุนมูบุตุดามะอุตุนมูบุตุดามะลัดยาวินมาดารณีลัดยาวินมาดารณีนิติปังคีสุรกินีนิติปังคีสุรกินีบาอุตวะตาวัตตะละบาอุตวะตาวัตตะละสะละกิลเลนเยดมิสะละกิลเลนเยดมิดินปะตาเตรวันพุทธาดินปะตาเตรวันพุทธาภาวนาเวเยดมิภาวนาเวเยดมิอุเตสาวะกะอุเตสาวะกะดิมาปิยันวันดิมิดิมาปิยันวันดิมิสังฆรัตนะยะตะสังฆรัตนะยะตะกุรุเตกุรุนตะวะดีติยันตะกุรุเตกุรุนตะวะดีติยันตะทีฆะรุหะกะวะเรนุตตะระหะติเรนิทีฆะรุหะกะวะเรนุตตะระหะติเรนิสัจจิตมะนิสัจจิตมะนิ
අනුන්ට උපකාර කරමි සෑම දෙනා සමගින් ජීවත් වෙමි මාගේ මව්බිමට හා මව්බසටත් ජාතියට හා ආගමටත් දිවිහිමියෙන් ආදරය කරමි ස්තුතියි සොයුරා ඔබට මේ ළඟට දහම් පාසල් පුවත් ඉදිරිපත් කිරීමට විබෝධා සොයුරියට ආරාධනා කර සිටිනවා. අපට හම් පාසලේ ප්‍රධාන ආචාර්ය ස්වාමීන් වහන්සේගෙන්ද ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ම අවසරයි. සුබ උදෑසනක් වේවා සියලු දෙනාට. මේ සුපිරිගම සේවාහල අලංකාර දහම් පාසලේ සිරිසඳහන් මාධ්‍යයකගේ මගින් විකාශයට පත් කරනු ලබන ගෞරවනීය පුවත්කාශයයි. ප්‍රථමයෙන්ම පුවත් සිරස්තරය වැලිකන්ද ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ සිතන කුසුම් තරගාවලිය අද ශ්‍රී රාහුල අලංකාර දහම් පාසලේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව මේ මස ශ්‍රී රාහුල අලංකාර දහම් පාසලේ දරුවන් වෙනුවෙන් උදෑසන ආහාර වේලක් වැලිකන්ද ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ සිතන කුසුම් තරගාවලිය අද දින වැලිකන්ද ශ්‍රී රාහුල අලංකාර දහම් පාසලේදී පැවැත්වෙන අතර ඒ සඳහා සියලු කටයුතු සූදානම්ව පවතී. මුල්ම තරගය ලෙස සුපිරිගම ශ්‍රී රාහුල අලංකාර දහම් පාසලත් මහසෙන්පුරේ ධම්මානක දහම් පාසලත් අතර පැවැත්තේ. අදින් ඇරමෙන මෙම දහම් දැනුම තරගය සඳහා අද දිනට අදාළව දහම් පාසල 6ක් තරග වැදීමට නියමිතයි. තරගය සඳහා ඉදිරිපත් වන ඔබ සැමට අපගේ උණුසුම් සුභපැතුම්. ශ්‍රී රාහුල අලංකාර දහම් පාසල සංවිධානයේ ක්‍රමී ලබන වාර්ෂික අධ්‍යාපන චාරිකාව මේ මස අදදී සූදානම් කිරීමට නියමිතයි. ඒ පිළිබඳව ලබන සතියේදී දැනුවත් කරන බව අප දහම් පාසලේ ප්‍රධානාචාර්ය වූ පැවසති. අනාගත පරපුර මන්දකෝෂී තත්ත්වයෙන් තොර කර ගනුල ශ්‍රී රාහුල අලංකාර දහම් පාසලේ දූදරුවන් උදෙසා උදෑසන ආහාර වේලක් ලබා දීම සම්බන්ධයෙන් දහම් පාසල් ආචාර්ය මණ්ඩලයක් දෙමාපියනුත් අතරින් සාකච්ඡා කරමින් පවතින අතර හැකික්මෙහි ඒ ප්‍රියාන්ති නැමියෝට කටයුතු කිරීමට නියමිතයි. සිරිසඳහන් මාධ්‍යයකගේ ජනවා ප්‍රවෘත්ති විකාශය නියමයි. නැවත හමුවන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නා මා විබෝධ ඔබ සැමට දරුවන් සරණයි. ස්තුතියි සොයුරිය ඔබහට. මීළඟට අපි සැම විරුදුවකින් පිනැසීමට මාගේ මේ ආරාධනය හිමාශී සොයුරියට. මයික් එක කල්ලා එයාට කියන එකට අල්ලන්න මයික් එක කල්ලා
සොයි ඔබහට මේ ආරාධනය ඉංග්‍රීසි කතාවක් ඉදිරිපත් කිරීමට හිමා සොයි ඔබහටයි Good morning, my dear friends. Today I am going to talk about advantages of television and disadvantages of television. Some people claim that television is the root of all evils, while others think it has their brain. Some blame the television for society's violence, misinformation, consumerism, and while others think it has a rich resource for education and global understanding. Television plays a very important role in our daily life. It keeps us updated. Most of the people are spend their free time watching television. It entertains us in many ways by showing movies, songs, cartoons, serials, and most importantly, what's going around the world. News. Television is also useful for developing countries like India. What are the advantages of television? We come to know about the current affairs, news, and the world. What are the disadvantages? If we adapt to the television, we never can't get that way. So we must keep it a small time. Thank you. දැන් අලුත් පුරුද්ද පටන් ගන්න ඉන්නවා ගිරන උතුමන. ස්තුතියි සොයිලෝව හට මේ රීම කුටි රංගනයක් ඉදිරිපත් කිරීමට අරතන්ගේ සොයිල සොයිලියන් හටයි. මයික් ඕනද? කාටද කියන්නේ? ජානක සර්ට කියන්නේ මේ සින්දුවක් තියෙනවා දාන්න. කොහොමද තේරෙන්නේ? මම ගාමයි බණ්ඩලෝස් කරේ. තේරෙන්නේ සර් කොහොමද? හරිම හොඳයි මේ බබාට. හරිම හොඳයි. එන්න බබා. මේ පානේ කොහෙද? මේ මොකද සර්ට ඊට පස්සේ? Thank you.
කතා කරන්න දෙය කියන්නේ මම උදේ කීවන්නේ පටන් ගද්දි පහ ගන්න කියන්නේ කට විතරයි කියලා සුබෝදසනක් වේවා කියන උදේනාට ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සමගින්ද අවසරයි මා මෙතෙන්ට පැමිණියේ බුදුරජාණන් වහන්සේ විසින් අනේපිඩු සිටුමන්ට දේශනා කරන ලද අපේ ජීවිතයට බෙහෙවින් වැදගත් වන අනන සූත්‍රයේ සඳහන් සතරවර හතරක් පිළිබඳ කරුණු කීපයක් ඔබ වහන්සේට ලැබීමටයි සහෝදරනි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පළවෙනි සැපේ තමයි අතිසුඛය කියලා කියන්නේ. අතිසුඛය කියලා කියන්නේ සහෝදරනි අපි ධාර්මිකව මුදල් උපයා ගන්නකොට අපේ හිතේ ඇතිවන සතුටද. සහෝදරනි ඔබ රූපවාහිනියට ගුවන් විදුලියට සවන් දෙනවා නම් ඔබට නිතරම අහන්න ලැබෙනවා අධාර්මික විදියට මුදල් උපයා ගන්න ආකාරයන් ගැන. උදාහරණ විදියට මත්ද්‍රව්‍ය වෙනදාම, අවියායස වෙනදාම, සත්ත්ව වෙනදාම, මත් මාංශ වෙනදාම වගේ. ඒ වගේම ව්‍යාජ පිරුමිනුම් උපකරණ භාවිත කිරීම, ව්‍යාජ වටිනාකමක් වෙන්න පාරිභෝගිකයා මුලාවට ලක්වට බාන්න විකිනීම වගේ. ඉතින් සාධාරණනි ඒ ආකාරවලින් වෙන් වෙලා ධාර්මික මුදල් අපි ඉච්චේ යුතුයි. ඒ විදිහට අපි ධාර්මික මුදල් උපයාගෙන අපේ සිතේ ඇතිවන සතුටට අපි කියනවා අතිසුඛය කියලා. ඒ වගේම තමයි සාධාරණනි අපි ධාර්මික උපයා ගන්න මුදල් අපි පරිභෝජනය කරන්න ඕනේ. ඒ විදිහට අපි ධාර්මික උපයා ගන්න මුදල් පරිභෝජනය කිරීමෙන් අපි ලබන සතුටට කියනවා භෝගසුඛය කියලා. සාධාරණනි වර්තමාන සමාජයේ සමහර පුද්ගලයන් ඉන්නවා කොතරම් මුදල් ඉපැයුවත් ඒව වියදම් කරන්නේ නැහැ. වර්තමාන සමාජයේ පවතින ආර්ථික අවකාශ තත්ත්වයන් අනුව කොතරම් පුද්ගලයන් ඉන්නවද ආහාර නොමැතිකමින් ජීවත් වෙන. ඒ වගේම කොතරම් ළමයින් ඉන්නවද ආහාර නොමැතිකම නිසා දහම් පාසල් පාසල් නොයන. ඉතින් සාධාරණනි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන ආකාරයට අපි උපයා ගන්නා මුදල් සමාජයේ අනෙකුත් පාර්ශ්වයන් සමග බෙදා ගන්න ඕනේ. උදාහරණ විදිහට දෙමාපියන් සමග, යහත් මිත්‍රාදීන් සමග, ගමන් ගමන වගේ සමාජයේ විවිධ පාර්ශ්වයන් සමග.
ඉතින් තවදන්න මේ විදිහට අපි ධාර්මික උපයා ගන්නා මුදල් පරිභෝජනය කිරීමෙන් අපි ලබන සතුටට අපි කියනවා භෝග සුඛය කියලා. ඒ වගේම තමයි සහෝදරනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද අනිත් සුඛය තමයි අනන සුඛය කියලා කියන්නේ. අනන සුඛය කියලා කියන්නේ සහෝදරනි අපි සමාජයේ ජීවත් වෙද්දී ණයවලින් තොරව ජීවත් වීමෙන් ලබන මානසික සුවයට. වර්තමාන සමාජයේ පවතින ආර්ථික අවබාධකත්වයන් හමුවේ රුපියල යගේ අවප්‍රමාණය වීම හමුවේ ඒ වගේම ඉහළ යන ජීවන අවශ්‍යතා හමුවේ වර්තමාන සමාජයේ බොහෝ පුද්ගලයන් ණය ලබා ගැනීමට පෙළඹෙනවා. ඒ ණය ලබා ගැනීම වලට උදාහරණ විදියට නිවාසයක් සාදා ගැනීමට, වාහනයක් මිලදී ගැනීමට, ආහාර පාන ලබා ගැනීමට වගේ දේවල් පෙන්වලා දෙන්න පුළුවන්. ඉතින් සාධාරණ මේ විදියට අධික ලෙස ණය ලබා ගැනීම තුළින් අධික ලෙස පොලී ඉපයනවා. ඒ වගේම ඒ ණය ලබා දුන්නේ නැති වුණොත් අපිට විවිධ හිංසා පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙනවා. උදාහරණයකට ගේ දොර සින්නවීම, නඩු අබවලට මුහුණ දීමට සිදු වීම, සමාජයේ දෝෂ දර්ශනයන්ට ලක්වීම වගේ. ඉතින් සාහෝදරනි අපි මාසික උපයා ගන්නා මුදල් අපේ ජීවිතය කළමනාකරණය කරගෙන ඒ මුදල් නිවැරදිව භාවිතා කරන්න ඕනේ. ඉතින් සාහෝදරනි ඒ විදිහට අපි උපයා ගන්නා මුදල් කළමනාකරණය කරගෙන ජීවත් වීම තුළින් ණයවලින් තොරව ජීවත් වීම තුළින් අප ලබන සතුටට අපි කියනවා අනන සුඛය කියලා. ඒ වගේම තමයි සහෝදරනි අනවජ්‍ය සුඛය. අනවජ්‍ය සුඛය කියලා කියන්නේ අපි සමාජයේ ජීවත් වෙද්දී සිත, කය, වචන යන සුන්දර සංවර කර ගැනීම තුළින් අප ලබන මානසික සුවයද. සහෝදරනි වර්තමාන සමාජයේ ජීවත් වෙද්දී සිත, කය, වචනේ සංවර කරගත්තේ නැති වුණොත් අපේ සමාජයේ ඉන්න සමහර පුද්ගලයන්ට අපේ අතින් හිංසා පීඩා සිදුවෙනවා. ඒ වගේම ඒ පුද්ගලයන් අපිව දෝෂ දර්ශනයට ලක් කරනවා. ඉතින් සහෝදරනි මේ අපිව දෝෂ දර්ශනයට ලක් කිරීමෙන් වැළකෙන්න නම් අපි සිත, කය, වචනේ සංවර කරගෙන ජීවත් වෙන්න ඕනේ. ඒ විදිහට අපි සමාජයේ ජීවත් වෙද්දී සිත, කය, වචනේ සංවර කර ගැනීම තුළින් අප ලබන මානසික සුවයට අපි කියනවා අනවජ්‍ය සුඛය කියලා. ඉතින් සහෝදරනි මම ඉහත සඳහන් කරපු කරුණු පිළිබඳ ඔයාලට යම්කිසි අවබෝධයක් ලැබෙන්නට කියලා මම හිතනවා. ඒ වගේම ඒ කරුණ ඔයාලගේ ජීවිතයට නගාගෙන යහපත් ආර්ථික තත්ත්වයක්, ඒ වගේම යහපත් සමාජ සම්බන්ධතා ගොඩනගාගෙන ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ සඳහා ඔයාලට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමින් මම මගේ කතාව අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. මීළඟට ගුරු උපහාරයක් සිදු කිරීමට අප පන්තියේ අවිස්ක සොයිරාට මා ආරාධනා කර සිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්ද, ගුරු මෑණිවරුන්ගෙන්ද, පියවරුන්ගෙන්ද, සහෝදර ඔබ සමගෙන්ද අවසරයි. මා මෙතෙන්ට පැමිණියේ ගුරු උපහාරයක් සිදු කිරීමටයි. ගුරු සඳ දවසින් අරුවක් දෙගුරු
සොයුරා ඔබහට මීළඟට ඔබගේ දැනුම උරගා දැරීමට නීති සහ අනිශා යන සොයුරියන්ට ආරාධනා කරනවා. අප ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේගෙන්ද ගුරු මවුවරුන්ගෙන් සහ ගුරු පියවරුන්ගෙන් අවසරයි අප දෙදෙනා මෙතෙන්ට පැමිණියේ ඔබගේ දැනුම උරගා බැලීමට. පළමුවන ප්‍රශ්නය පළවෙනි ශ්‍රේණියටයි. හයවෙනි පාඩම පන්සල් යන විට රැගෙන යන දේවල් මොනවද? මල්, අඳුකුරු, සහ දෙවන ප්‍රශ්නය දෙවන ශ්‍රේණියටයි. පස්වෙනි පාඩම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ කොහේද? ලුම්බිණි තල්ලි. කුසිනාරාවේ. මල්ලේ දරුවන්ගේ රජ උපවත්තන සල්ලේනේ. තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි ශ්‍රේණියටයි. පස්වෙනි පාඩම බුදුරජාණන් වහන්සේ පළමු ධර්මයේ දේශනා කළේ කාටද? හතරවන ප්‍රශ්නය හතරවන ශ්‍රේණියටයි. හත්වෙනි පාඩම මුගලන් මහරහතන් වහන්සේ ලැබූ අග තනතුර කුමක්ද? පස්වන ප්‍රශ්නය පස්වන ශ්‍රේණියටයි. හතරවෙනි පාඩම රාහුල කුමරු ඉපදුණු බව දැනගත් විට සිද්ධාර්ථ කුමාරයාට කුමක් කියවුණිද? රාහුලයේ උපන්නා බැඳීමක් ඇති වුණා. ගිහිගේ කෙළු බැඳීමක් ඇති වුණා. පිළිතුරෙන් වැරදි. හරිවෙන ප්‍රශ්නය හරිවෙන ශ්‍රේණියටයි. හත්වෙනි පාඩම ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණ දෙකක් නම් කරන්න. හත්වෙනි ශ්‍රේණිය හරිවෙනි ශ්‍රේණිය හරිවෙනි ශ්‍රේණිය සැදැහැවත් බව හත්වන ප්‍රශ්නය හත්වන ශ්‍රේණියටයි. හතරවෙනි පාඩම භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන දෙකක් කියන්න. සුවතේ අවදි වීම, සුවතේ නිින්ද යාම. අටවන ප්‍රශ්නය නමවන ශ්‍රේණියටයි. අටවෙනි පාඩම අටලෝ දහම නම් කරන්න. යාපාලාභ, යසෞඛ්‍ය, නින්දා ප්‍රශංසා, සැපදුක. නමවන ප්‍රශ්නය දහවන ශ්‍රේණියටයි. පස්වෙනි පාඩම බුදුරජාණන් වහන්සේගේ සහ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ගණන වෙන වෙනම කියන්න. බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32යි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ 4. දහවන ප්‍රශ්නය 11 වන ශ්‍රේණියටයි. 11 මහා ජනපදවලින්
හතරක් නම් කරන්න. ස්තුතියි සොයිරියනි මීළඟට ගීතයක් ඉදිරිපත් කිරීමට ජනි සොයිරියට ආරාධනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්ද ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අවසරයි මා මෙතෙන්ද පැමිණියේ මාවගේ මවගුණගේ වෙන ගාතව කවීතයක් ඔබ හමුවේ වීමටයි. දුනුකේයෝ මලක් වාගේ දුරස පෙනෙනවා දැකකේයෝ මලක් වාගේ සුබද දැහෙනවා පටලක් වක සඳවාගේ මයික් තියෙනවද?
සොල්මනි මීළඟට අපගේ රැස්වීමේ කටයුතු නිමා කිරීමට මත්තෙන් සමූහ ගීතයක් ඉදිරිපත් කිරීමට අප පන්තියේ සියලුම සොයුර සොයුරියන් හට ආරාධනා කර සිටිනවා. ෆෝන් එකෙන් දාන එකද? ඔව් ෆෝන් එක. එන්න එන්න වෙලා ගිහින්. එන්න පොතේ වෙලා ගිහින් තියෙන ඉක්මනට. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්ද ආචාර මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අවසරයි. අපි මෙතෙන්ද පැමිණියේ ගීතයක් ඉදිරිපත් කිරීමටයි.
රැස්වීමේ ඉදිරි කටයුතු මෙහෙයවීමට අපද හම්පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ හටයි මේ ගෞරවනීය ආරාධනය. සියලු දෙනාටම සුබෝදෑසනක් වේවා. අපේ දහම්පාසලේ ප්‍රධානාචාර්ය දෙපළ ආචාර මණ්ඩලයේ දයාබර ගුරු මහත්ම මහත්මිනී ශිෂ්‍යනායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍යනායක නායිකා දෙපළ උපශිෂ්‍යනායක නායිකා දෙපළ ප්‍රමුඛ ශිෂ්‍යනායක මණ්ඩලයේ දරුවනේ වගේම සිරිසඳහා මාධ්‍යකේ මාධ්‍ය ප්‍රධානී දියණිය ඇතුළු ඒ දරුවනේ එවගේම දහම්පාසල් අවසාන එක ශ්‍රේණියේ දක්ව අපේ දයාබර දරුවනේ අද ටිකක් කාල වේලාව ගියා අපේ අට ශ්‍රේණියේ දරුවෝ මං හිතන්නේ සියලු දෙනාම වගේ විවිධ නිර්මාණ ඉදිරිපත් කරපු නිසා පැයකට වැඩිය කාලයක් උදෑසන රැස්වීම තිබුණා. හැබැයි කොහොම නමුත් ඒක ගැටලුවක් නැහැ. මම ඔබට උපදෙස් දීලා තියෙන හැම වෙලාවෙම හැම පන්තියේම හැම දරුවෙක්ම නිර්මාණයක් ඉදිරිපත් කරා. අපි පැයක් කාලේ ඔබට අරගෙන අපේ පිටගෙන අපේ මේ රැස්වීමට සතුටින් සහභාගී වෙන්නේ ඔබේ දක්ෂතාවයන් නැරඹීම සඳහා. මම හිතන්නේ අද අට ශ්‍රේණියේ පන්තභාර ගුරුතුමිය අදිසියෙම එතුමියගේ විශ්වවිද්‍යාල කටයුත්තක් සඳහා කොළඹ ප්‍රදේශයට ගිහිලා හිටියත් මම දැක්කා එතුමිය අන්තර්ජාලය හරහා අපි විකාශනය කරනකොට මේ පන්තියේ එතුමිය පුරුදු කරපු දේශන රැස්වීමේ කටයුතු මෙතෙක් වෙලා එතුමිය නරඹනවා දරුවන්ට ආශිර්වාද කරනවා. ඒ වගේම මම එතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ආශිර්වාද කරනවා. අට ශ්‍රේණියේ දරුවෝ සියලු දෙනාම සූදානම් කරලා උදෑසන රැස්වීමේ කටයුතු සඳහා මැනවින් මේ කටයුතු අවසන් කරන්නට යෙදුණා. ඒ වගේම තමයි දරුවනි අද ඉතාම සුවිශේෂී දිනයක්. මම බොහොම වේගෙන් කෙටියෙන් ඉදිරිපත්ව මතක් කරන්නම්. අපේ වැලිකන්ද ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලය මගින් වාර්ෂිකව සිද්ධ කරන පිටලේ කුසුම් තරඟ වසර දෙකක් කරන්නට බැරි වුණා. මේ වර්ෂයේ අද අද ආරම්භ කරනවා අපේ තරඟ කටයුතු. අපි තරඟ කීපයක් පවත්වන ඒ තමයි විවාද තරඟ, ඒ වගේම දහම් දැනුම තරඟ, ගද්‍ය රචනා තරඟ සහ චිත්‍ර තරඟ. මේ වෙනකොට අයදුම්පත් ලැබිලා අයදුම්කරුවන් ඉදිරිපත් කළා. අද අපි පළමුවෙන්ම දහම් දැනුම විනුම වැඩසටහනක් තමයි සිද්ධ කරන්නේ. ඒකේ ආරම්භය අද දවසේ සිද්ධ කරනවා. පළමුවෙන්ම තරඟ වදින දහම් පාසල් හයක් අද දවසේ තරඟ වදිනවා. ඒ සඳහා ඒ දහම් පාසල් හයේ ආචාර මණ්ඩලයේ දරුවන් සහ සම්බන්ධ වෙලා තියෙනවා. මේ තරඟ සඳහා විශේෂයෙන්ම අපට අනුග්‍රහය දක්වනු ලබන්නේ අපේ වැලිකන්ද ප්‍රදේශයේ කීර්තිමත් සෞඛ්‍ය සේවාවක් සිද්ධ කරන්නට යෙදුනේ අපේ පවුල් සෞඛ්‍ය සේවා ජ්‍යෙෂ්ඨ නිලධාරියක් යටතේ කටයුතු කරලා විශ්‍රාම ලැබුව මේ බණ්ඩාර මැණිකේ එම නිලධාරීතුමිය විශේෂයෙන්ම ජයෙන් සමුගත්ත තමන්ගේ සෙනෙහබර වීරෝදාර රණවිරු දරුවෙක්, පොලිස් සැරයෙන් දරුවෙක්, එතුමා වෙනුවෙන් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයටත් දහම් පාසල් ක්ෂේත්‍රයටත් සුවිශේෂී මෙහෙවරක් සිද්ධ කරනවා. තමන්ගේ කීර්තිමත් පුතණුවන්ගේ ශ්‍රී නාමය තේපත් කරගෙන අද දවසේ පටන් පවත්වනවා පුරා මාසයක් මේ තරඟ. ඒ තරඟ සඳහා එතුමිය විශේෂයෙන්ම අපට කුසලාන සහතික පත්‍ර ත්‍යාග සූදානම් කරනවා. ඒ වගේම තමයි මේ කාර්යයේදී වැලිකන්ද ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයට සුවිසාර ශක්තියක් වන අපේ හිටපු සිංහල භාෂා ගුරු උපදේශකවරේ, ඒ වගේම කීර්තිමත් ගුරුවරේ දරු පරපුරක් අදපු ගුරුවරේ අපේ සරත් රාජපක්ෂ ගුරුතුමත්, එතුම විශේෂයෙන්ම මේ තරඟ සම්බන්ධීකරණ කටයුතු කරනවා විතරක් නෙවෙයි මේ සඳහා අපට උසලාන ඒ වගේම සහතික පත්‍ර ත්‍යාග සූදානම් කරනමින් එතුමත් අනුග්‍රහක් භෞතික කැටයටත් කටයුතු කරනවා. ඒ වගේම වැලිකන්ද ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ දරුවනි ඔබේ දක්ෂතාවයන් අපේමින් රටට ජාතියට පළදායි දරු පිරිසක් කරන්න අපි මේ උත්සාහ කරන දහම් පාසල් ක්ෂේත්‍රයේ ව්‍යායාමයේදී අපට ශක්තියක් වෙනවා. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්තුමිය එතුමිය ප්‍රමුඛ ප්රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධීකරණ කටයුතු කරමින් මේ ප්‍රදේශයේ නිලධාරී වරියක් හැටියට අපේ බෞද්ධ කඩේ සමාජෝජක නිලධාරීතුමිය අනුසා වීරවර්ධන මැතිතුමිය දහම් පාසල් ක්ෂේත්‍රයේ ගොඩනගන්නට සුවිශාල
සම්බන්ධීකරණ කටයුත්තක් සිදු කරන වැලිකන්ද ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල එතුමියගේ විශාල කැපවීමක් එක්ක ඒ වගේම පසුගිය කාලයක එම තනතුරේ වැඩබලමින් කටයුතු කරන්නට යෙදුණ අපේ ප්‍රදේශයේම බිහිවුණු උපාධිධාරී දියණියක් මේ ගයානි දිනරුක්ෂි මහත්මිය වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීතුමියක් හැටියට කටයුතු කරන ගමන් අද දවසේ අපේ ශක්තියක් වෙමින් එතුමියගේ ඥානයේ දැනුම තුලින් දරුවන්ගේ දැනුම උරගා බලන්නට එතුමිය අපට ශක්තියක් වෙමින් කටයුතු කරනවා. ඒ සියලු දෙනාම ඉතාම දයාවෙන් සිහිපත් කරමින් අපේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය චාලක ගුරුතුමා එවැගේම උපප්‍රධානාචාර්ය අවන්ති ගුරුතුමිය එවැගේම මේ කටයුතු සියල්ල අන්තර්ජාලය WhatsApp හරහා සම්බන්ධීකරණ කටයුතු සියල්ල සිද්ධ කරන්නේ අපේ ඔන්ලයින් දහම් පාසල අපේ දහම් පාසල මෙහෙවනු ලබන අපේ තේරසිංහ ගුරුතුමා එවැගේම අපේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය පළදත් මේ කටයුතු වලට බොහොම රුචිකත්වයෙන් කැමැත්තෙන් සංවිධාන ශක්තිය සිද්ධ කරනවා. එවැගේම දහම් පාසලේ අපේ ශිෂ්‍ය නායක මණ්ඩලය අපට ශක්තියකමින් කටයුතු කරනවා. ඒ සියලු දෙනාම දයාවෙන් සේපත් කරමින් විශේෂයෙන්ම අද තරඟවදින දහම් පාසල් වල ආචාර්ය මණ්ඩලය අපේ නාමල්ගම නාමල් විහාරාධිපති ලොකුහාමුදුරුවන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ ඒ දරුවෝ උද්‍යෝගය ඇති කරන්න මේ තරඟ නැරඹීම සඳහා සම්බන්ධ වෙනවා. ඉතින් අපේ වැලිකන්ද ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලය යන යුක්ත සියලු දහම් පාසල් මගේ දහම් පාසල් ඒ සියලු දරුවන් අද තරඟවදින සියලු දරුවන්ට රත්නත්‍රයන්ත ආශිර්වාදයෙන් විජයශ්‍රී ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ රැකවරණින් සතර දළදා වහන්සේලාගේ ආනුභාවයෙන් සුවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ආනුභාව බලය ආශිර්වාදයෙන් ජයග්‍රහණය කරන් ඔබේ දහම් පාසලට ප්‍රථම ස්ථානීය ප්‍රධාන කුසලාලය අරගෙන යන ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. නමෝතුලිකින් විවාද තරඟ ආරම්භ වෙනවා. විවාද මාතෘකා හැටියට මෙවර අපි තෝරාගෙන තියෙන්නේ නූතන තාක්ෂණය මිනිසාට හිතකරයි අහිතකරයියන් එවැගේම සදාචාරවත් සමාජයක් නීතියෙන් ගොඩනැගිය හැකිය නොහැකිය කියන එක මහිතන්නේ දහම් පාසල් ගණනාවක දරුවෝ ඒ සඳහා ඕනෙවීම් කරනවා තරඟ වදින්නට තමන්ගේ දහම් පාසලට ඒ විශිෂ්ට ජයග්‍රහණය ඇරගෙන යන්නට ඔවුන් සූදානම් වෙලා තියෙනවා. ඒ හැමදෙනාටම සුබ පතමින් විශේෂයෙන්ම මේ තරඟ සම්බන්ධීකරණය කරන අපේ සරත් රාජපක්ෂ ගුරුතුමා ඇතුළු හැමදෙනාටම සෙත් සාන්තිය ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි තව ස්වල්ප මොහොතකින් ප්‍රධාන වීදිය ළඟ ඉඳන් අපේ සම්බන්ධීකරණ නිලධාරී මිනිස් මණ්ඩලය එවැගේම තරඟ වදින සියලුම දරුවන් ඉතාමත් ආදර්ශවත් ලෙස පිළි අරගෙන ඔවුන් තරඟ වදින තරඟ භූමියට අපේ ප්‍රධාන ශාලාවට යොදවාගෙන ඇවිදින් මේ තරඟ ආරම්භ කරනවා. තරඟ සියල්ලම අපි මේ සබ්ද විකාශන යන්ත්‍ර තුළින් විකාශනය කරන ලබනවා. අපේ දහම් පාසල් දරුවෝ තමන්ගේ පන්තිවලට ගිහිල්ලා ආචාර්ය මණ්ඩලයත් එක්ක අධ්‍යයන කටයුතු සිද්ධ කරන්න එවැගේම යම් තරඟ නැරඹීමට අවශ්‍යයි ගුරුතුමියත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ තරඟවලට. ඔය පිළිබඳව මතක් කරමින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. එවැගේම විශේෂයෙන්ම පිටින් ආපු දරුවෝ හොඳට සැලකිලිමත් වන්න ඔබේ ආචාර්ය මණ්ඩලයත් එක්ක ඒ අවස්ථාවේ තමයි අඩේකට හරි අවශ්‍ය දෙයක් ගන්න යනවා නම් යන්නේ ඇරෙන්න කිසිම හේතුවක් මත නගරයේ අනවශ්‍ය හැසිරීම සපුරා තහනම් එහෙමනොත් අපිට තරඟ තහනමකට යොමු වෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඔබේ දහම් පාසල ගෞරවය ආරක්ෂා කරගෙන මේ දහම් පාසල් දිගේ මේ තරඟ සදා සූදානම් වෙන්න කියලා ඉල්ලීම කරමින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සියලු දෙනාටම සුබ දවසක් වේවා.